පක්ෂයෙන් කියනවා මේ විශේෂයෙන් මාණ්ඩුවට විරුද්ධව හෝ නැත්නම් ආණ්ඩුව විවේචනය කරන අය අල්ලා හිරි දාන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා කියලා මොකද විශේෂයෙන්ම කට හයියෙන් කතා කරන අය කියනවා ඇත්තද මේක? ගම්මන් පිළිටුනේ ඒකමද? නැහැ මම ඒ චෝදනාව සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. මොකද කට හයියෙන් කෑ ගැහුවයි කියලා මේ එහෙමනම් හිරේ දාන්න ඕනෑ ඕනෑ ඔබතුමා කියන හැටියට විශාල පිරිසක් ඉන්නවා. එහෙම දෙයක් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එක එක්කෙනාගේ චෝදනා තියෙනවා. මොකද තමන් මම කියන්න ඕන කිල්ලෝටේ ඒක හැමෝගෙම කුණු තියෙනවා. ඔය පහුගිය කාලේ හුඟක් මේ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන අයගේ. ඉතින් ඒ අය හිතනවා ඒ අය නිර්දෝෂී කියලා තමයි එහෙම විවේචනය කරන්නේ. හැබැයි විවේචන කරන මට්ටමින්ම කවුරුවත් හිරේ දාන්න නෙමෙයි. මේවා සම්බන්ධයෙන් මාස ගණනාවක් තිස්සේ පරීක්ෂණ කරලා ඒ පරීක්ෂණවල ප්‍රතිඵලයක් හැටියට තමයි මේ අයව අත්අඩංගුවට ගන්නෙ. දැන් ඕගොල්ලොම තමයි මාධ්‍යවේදීන් හැටියට පහුගිය කාලේ දිගටම කිව්වා මේ කෝ තාම නෑනේ මේ අල්ලනවා කියපු අය කවුරුවත් ඇල්ලුවේ නෑ, චෝදනා තිබිච්ච අය කවුරුවත් තව හිරේට ගත්තේ නෑ. ඉතින් මේ චෝදනා සම්පූර්ණයෙන්ම මාධ්‍ය හරහා දිගින් දිගට මෙල්ල වුණා. හැබැයි අපි පහුගිය කාලේ වගේ සුදු වෑන් වලින් අරන් ගිහලා උස්සගෙන ගිහිල්ලා එහෙම නීතිය ක්‍රියාත්මක කරුවේ නෑ. එහෙම නැතුව මහින්ද මෛත්‍රීපාල සිරිසේන මහත්තයාවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාවත් කවුරුවත් අත්අඩංගුවට යන්න ගන්න යන්නේ නෑ. හැබැයි ගම්මන්පිල මහත්තයාගේ පැමිණිල්ල ලියා ගන්න පිටරටට යනවානේ පොලිසිය ගිහිල්ලා පැමිණිල්ල සටහන් කරගෙන ඇවිල්ලා අත්අඩංගුවට ගන්නවා කියන චෝදනා කරන්නේ. හැබැයි පිටරට හිටපු මිනිස්සෙක් තමයි මෙහෙ ඇවිල්ලා පැමිණිල්ල කරලා තියෙන්නේ. ඕස්ට්‍රේලියාවේ කොටස් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් මේ ගනුදෙනු සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් කාංචන මහත්තයා කියන හැටියට එහි ඉඳලා එන ෆැක්ස් පණිවිඩයක් බාර අරන් එමිණා හිරියට ගන්න කියනවාද? අපි එහෙම නැහැ. ඒ අපි දැන් ඉන්න නිලධාරි බොහොම සාර්ව සාධාරණව මේ තොරතුරු හොඳට හොයලා බලලා තමයි මේ අවශ්‍ය නීතියානුකූල තත්ත්වය අරන් තියෙන්නේ. ඒ නිසා තමයි විනිශ්චකාරතුමා හරි තීන්දුවක් දීලා තියෙන්නේ. එයාගේ හුණු තියෙනවද නැද්ද කියලා බලන්න ඕනේ පොලිසියේ පරීක්ෂණ අනුව. මම කියන්නේ මම ඔබතුමාව මාව වරදවා විදිහට තේරුම් ගන්න එපා. මම කිව්වා පහුගේ මේ ආණ්ඩුවට විරුද්ධව කෑ ගන්න හුඟක් දෙනෙක්ගේ කිල්ලෝටවල කුණු තියනවා කියලා. ඉතින් ඒක නිසා ඒ සම්බන්ධයෙන් කවුරු හරි මේ ආණ්ඩුවේ කවුරු හරි ඉන්නවනම් වැරදි කරපු කෙනෙක් ඕන කෙනෙකුට පුළුවන් අධිකරණයට ගිහිල්ලා මේ චෝදනාව නැත්තම් පැමිණිල්ලක් කරන්න නැත්තම් පොලිසියකට ගිහිල්ලා පැමිණිල්ලක් කරන්න FCID එකට පැමිණිල්ල කරන්න ඒ පැමිණිල්ල කරාම විභාග කරලා ඒ අනුව නීතියානුකූල පියවර ගනි. ජෝන් නමරතුංග මහත්තයා ආපහු කියනවානේ මේ මේ මන්තිරු කඩපු කට්ටිය මේ බොහොම හොඳයි ඒක කරන කලේ දෙයක් කියලා. හැබැයි ඕක මගෙන් නෙමෙයි ජෝන් නමරතුංග ඇමතුමාගෙන් ඇහුවනම් එතුමා හරි පිළිතුරක් දෙයි. ඔයාලා හරි බයයි ජෝන් ඇමතුමාට ගැන කතා කරන්න. එහෙන් බය වෙන්න දෙයක් නැහැ. මම ඒක නොදැනගෙන මම උත්තර දෙනවට වැඩිය දන්න කෙනාගෙන් ඇහුවොත් හොඳයි. ඔබතුමා පහුගිය දවස්වල ජෝන් ඇමතුමා ආවට පස්සේ මේ ගැන හරියට අහගත්තා නේද? නෑ එහෙම පස්ස ගැහිල්ලක් නෑ. මං හිතන්නේ කාංචන මහත්තයා ජෝන් නමරතු ඕන්නම් මම වත්තලට එක්ක යන්නම් ඔබතුමාට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ටික විසඳ ගන්න පුළුවන් එතනදී. නෑ මං දන්නවා මිනිසුන්ට අමාරුකම් ගොඩක් තියෙනවා. මොකද අපි මේ අලුත් ආණ්ඩුවක්. ඔබතුමාම දන්නවා පහුගේ ආණ්ඩුව කාලේ කෝටි ප්‍රකෝටි ගණන් ණය කන්දරාවක් ගෙනලා මෙහෙට ගොඩ ගහලා ඒවත් එක්ක යම් යම් ගෙවීම් කරන්න ඒ වගේම රටට අලුතෙන් ආයෝජන ගෙන්න ගන්න ලොකු අපහසුතාවයක් තියෙනවා. හැබැයි දැන් ඒක ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා. අපිට තව මාස දෙක තුනක් යනකොට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වෙයි. පැහැදිලිවම කාංචන මහත්තයා දඹුල්ලේ ඉන්නවා. අපි උත්තර දෙන්නත් ලෑස්තියි.